වයස අවුරුදු 22ක් වූ තරුණයෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ. ගම්පහක් කෙල්බත්තර ප්‍රදේශයේදී මෙම වෙඩි තැබීම සිදු කර ඇත. පොලිසිය සඳහන් කරන්නේ වෙඩි තැබීමට හේතුව මෙතෙක් හෙළිදරව් වී නොමැති බවයි. සිදුවීම සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණයක් ක්‍රියාත්මක වෙමින් පවතී. මේ අතර අලුත්ගම කළුආමෝදර ප්‍රදේශයේ සුපිරි නිවසක් තුළ කලකපටන් සිදු කර තිබෙන කසිප්පු හෙවත් නීති විරෝධී අරක්කු නිෂ්පාදනය කිරීමේ තිත් පොලක් පස්වන දින අලුත්ගම පොලිසිය නිලධාරීන් කණ්ඩායමක් විසින් වැටලූ බව කියයි. පොලිසිය සඳහන් කළේ මෙම ජාවාරම කලක සිට සිදු කර තිබෙන සැකකරු මීට පෙර අවස්ථා ගණනාවකදීද පොලිසිය හා විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇතිව අධිකරණයට පමුණුවන් ලැබූ පුද්ගලයෙකු බවයි. ආරක්ෂක කැමරා සහිත තාප්පයකින් වට වූ ගොඩනැගිල්ලක මෙම ජාවාරම සිදු කර ඇති බව වැටලීමට එක් වූ උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළහ. සැකකාර පුද්ගලයා සමග කසිප්පු පෙරීම සඳහා සූදානම් කර තිබූ ගෝඩා ලීටර් 300ක් කරන ලද කසිප්පු මත්පැන් ලීටර් 20ක් ලීටර් 200ක ධාරිතාවයකින් යුත් සුදු පැහැති ලෝහ ටැංකියක් අඩි 18ක් දිග තඹ දඟරයක් ලීටර් 1000ක ධාරිතාවයකින් යුත් ජල ටැංකියක් ඇතුළු කසිප්පු පෙරීමට යොදා ගන්නා උපකරණ නඩු භාණ්ඩ ලෙස පොලිසිය භාරයට ගෙන ඇත. මෙම කසිප්පු පෙරීමේ ජාවාරම සිදු කර තිබෙන්නේ ප්‍රදේශයේ විහාරස්ථානයක ආසන්නයේ බවත් ගෘහස්ථ ගෑස් සිලින්ඩර් භාවිතා කරමින් මෙම ජාවාරම ඉතා සූක්ෂමව සිදු කර තිබෙන බවත් රජයේ මත්පැන් වලට 100%ක්ම සමාන ලෙස දිනකට බෝතල් 100 බැගින් නීති විරෝධීව නිපදවා විවිධ ප්‍රදේශවලට තොග පිටින් අලෙවි කර ඇති බවද පොලිසිය කියයි.